නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ උක්කිතා පුඤ්ඤ චේජේන කාම රූප ගතිං ගතා භවංගතම්පි සම්පත්තා පුනාගච්ඡන්ති දුංගතින් කාමදීගායුකා සත්තා චවන්ති ආයුසංකයා නත්ති කෝචි භවෝ නිච්චෝ ඉති උත්තං මහේසින තස්මාහි දීරා නිපකා නිපුනා අත්තචින්තකා ජරා මරණ මොක්ඛාය භාවින්ති මග්ග මුත්තමං භාවයිත්වා සුචින් මග්ගං නිබ්බානෝ ගදගාමිනං සම්බභවේ පරිඤ්ඤාය පරිනිබ්බන්ති අනාසවෝති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්්‍ය රාජෝත්තමයන් වහන්සේ විසින් බුදුවීමෙන් සත්‍යනි වසරේ ඇසලපුර පසළොස්වක් පොහෝ දවසේදී සැවැත්නුවර ගණ්ඩම්බ වෘක්ෂමූලයේදී යමකමහා ප්‍රාතිහාරී පාමින් විෂ කෝටියක් දෙනාට අමා මහ නිවන් අවබෝධ කොට වදාලා සම්දෙව් රජතුමාගේ ආරාධනයත් ඇතිව අතීත සරුවක්ඥන් වහන්සේ අනුව යමින් හත්වෙනි වසරේ තව්තිසා භවනයේ වස්සෙනබීමට වැඩම කොට වදාලා එහිදී මාතෘ දිව්‍යරාජානන් ප්‍රමුඛ දසදාසක් ලෝක ධාතුවෙන් පැමිණි අසංකේය අප්‍රමේය දෙවියන් බ්‍රහ්මයන් අතරත තුන් මාසයක් පුරා ගාම්භීර අභිධර්ම දේශනයේ විස්තරාත්මකව දේශනා කිරීමෙන් 80 කෝටියක් දෙනා අමා මහ නිවනට පමුණුවා වදාලා වප්පොර පසළොස්වක් පොහෝ දවසේදී මනුලෝට වැඩම කරන සංකස්ස පුරනුවරදී ලෝක විවරණ ප්‍රාතිහාරී පාමින් දේශෝදාමින් 30 කෝටියක් දෙනා අමා මහ නිවනට පමුණුවා වදාලා එසේ තව්තිසා භවනේ දේශෝ ධර්ම දේශනා අතරත මේ ගාථා හතර ඇතුළත් වන්නේ ධම්ම හදේ විභංග සූත්‍ර දේශනාවටයි. මේ ඇතුළත් වෙනවා විභංග ප්‍රකරණ ග්‍රන්ථයට. විභංග ප්‍රකරණ කියන ග්‍රන්ථයේ තියෙන විභංග දේශනා 18. එයින් 18 වෙනි එක තමයි මේ ධම්ම හදේ විභංග සූත්‍ර දේශනය. බොහෝම විස්තර ගැඹිර දේශනාවක්. ඒක සංක්ෂිප්ත විවරණයක් නිසා මේ ගාථා හතර ඉදිරිපත් කළේ. මේ ගාථා හතරේ තේරුම මෙහෙමයි. උක්කිතා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගතා භාග්ගතම්පි සම්පත්තා පුනාගච්ඡanti දුග්ගති. පුඤ්ඤවන්තයෝ දාන සීල භාවනාමය කුසස් කුසල රැස් කර ගන්නවා. ඒ කුසල ධර්මය මහත් තේජසක්. ඒ තේජස නිසා සමහර කෙනෙක් මනුලොව චක්‍රවර්ති සම්පත්තිය ලැබෙනවා. ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති වංශවල පිදලා බොහෝ සම්පත් විඳිනවා. සමහර කෙනෙක් චාතුරු මහරජෙක් උපදිනවා දෙව්ලොව. සමහර කෙනෙක් කාවතිසාවට යාම දෙව්ලොවට තුසිත දිව්‍ය ලෝකේ නිර්මා රතියට පරිණිමිත වසවර්ත දිව්‍ය ලෝකයට යනවා. කා සමහර කෙනෙක් සමත භාවනා වඩා ප්‍රථම ඥානයේ අල්ප වශයෙන් වැඩිමින් බ්‍රහ්ම රා පාරිසජ්ජ බමතලයට යනවා. මධ්‍යම වශයෙන් ප්‍රථම ඥානේ වල්ල බ්‍රහ්ම පුරෝහිත බමතලයට යනවා. ප්‍රණීත වාසයෙන් ප්‍රථම ඥානෙ වල්ල මහා බ්‍රහ්ම තලයටත් යනවා. දෙතිය ඥානෙ අල්ප වාසයෙන් වැඩු අය පරිත්තාභ බමතලයට යනවා. මධ්‍යම වාසයෙන් වැඩු අය අප්‍රමාණාභ බමතලයට යනවා. ප්‍රණීත වාසයෙන් දෙතිය ඥානෙ වැඩු අය ආභාසර බමතලෙ උපදිනවා. තෘතිය ඥානෙ අල්ප වාසයෙන් වැඩු අය පරිත්ත සුභ බමතලයට යනවා. මධ්‍යම වාසයෙන් වැඩු අය අප්‍රමාණ සුභ බමතලෙ උපදිනවා. ප්‍රණීත වාසයෙන් තෘතිය ඥානෙ වැඩුවාය සුභ චින්නක බමතලේ උපදිනවා. චතුර්ථ ඥානෙ වැඩුවාය වේහප්පල බමතලේ උපදිනවා. එහෙම සංඥා විරාග වාසයෙන් වැඩුවාය අසඤ්ඤතලෙත් උපදිනවා. අරූප සමාපත්තිය අතුරින් පළමෙනි මේ ආකාසානං චේතන සමාපත්තියේ වැඩුවාය ආකාසානං චේතන අරූප ලෝකෙ උපදිනවා. විඥානං චේතන සමාපත්තියේ වැඩුවාය විඥානං චේතන බමතලේ උපදිනවා. ආකින්චඤ්ඤාතනෙ වැඩුවාය තුන්වෙනි ආකින්චඤ්ඤාතන බඹතලේ උපදිනවා.
නේව සංඥා නාසඤ්ඤාතන සමාපත්තිය වැඩුවායේ භවග්‍රේ උපදීනවා. හැබැයි සුද්ධාවාස පහට යන්නේ අනාගාමීන් වහන්සේලා පමණ, ඒක මෙතන සම්බන්ධ කරන්නේ නැහැ. මොකද ඒ අත්ව ආපහු එන්නේ නැති නිසා. තාව දීර්ඝායුකා සත්තා චවන්ති ආයු සංඛයා. ඒ දීර්ඝාස ඇති කල්ප දාස් ගණන් දීර්ඝාස ඇති බ්‍රහ්මයෝ පවා ආයුෂයාගේ කෙළවර චුත වී එනවා. භවංගතාම්පි සම්පත්තා පුනාගච්ඡන්ති දුග්ගති. එච්චර භවග්‍රයට ගියත් අය දුගතියට යත් වෙනවා. එතකොට මෙයින් කියන්නේ මේ කළ කුසල් වල තියෙන ලෞකික ආනිසංසයයි. අපි කරන සෑම කුසලයක්ම කොටස් තුනකට බෙදෙනවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල් කියලා. දැන් අපි මේ දානියක් දෙනවා. සීල් සමාදන් වෙනවා, බණ අහනවා, බණ කියනවා, වත් පිළිවෙත් කරනවා, වැඩිහිටියන්ට ගෞරව කරනවා, පින් අනුමෝදන් වෙනවා, පින් අනුමෝදන් කරනවා. මේ ආදී බොහෝ කුසල් අපි රැස් කරනවා. ඒ ඔක්කොම අයිති වෙන්නේ කාමාවචර කුසල සංඛ්‍යාවකයි. ඒක කාමාවචර කියන්නේ සප්ත කාම ස්වර්ගයේ උපදින්න සැප විඳින්න හේතු වෙනවා. සත්සප්ත කාම ස්වර්ග කියන්නේ මනුලොවයි දිව්‍ය ලෝක හයයි. මනුලොව ආයුෂ් ප්‍රමාණය සීමාවක් නැහැ. කලින් කල අඩු වෙනවා වැඩි වෙනවා. මනුලොව සමහර කාලික ආයුෂ අවුරුදු අසංඛ්‍යය දක්වා වැඩිින් තියෙනවා. සමහර කාලික 10 වසරයකටත් බහලා යනවා. අපේ සරුවක් යන් වහන්සේ 15 වෙනි ආයුෂ 100ක් අවුරුදු 100ක් ආයුෂ ඇති කාලේ. ඒ 100ක් අවුරුදු ආයුෂ ඇති කාලයේ අවුරුදු 100කට එකක් බැගින් අඩු වෙලා ගිහිල්ලා 10 වසරයක බහින්නේ. දිවිලෝකහය එහෙම නෙමෙයි. දිවිලෝකහය හැමදාම එක ගානට වයස තියෙනවා. ආයුෂ තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් චාතුරුමහරජික දෙක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දා දිවි අවුරුදු 500යි. මනුෂ්‍ය අවුරුදු 60ට ගත්තොත් 90 ලක්ෂයක් වෙනවා. තාවකින්ස දිවි ලෝකයේ අපේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දා දිවි වර්ෂ 1000ක් ආයුෂයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 3 කෝටි 60 ලක්ෂයක් අවුරුදු ආයුෂයි. යාම දිවි ලෝකයේ අපේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 200ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දා දිවි වර්ෂයේ 2000ක් ආයුෂයි පරමාශය. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 14 කෝටි 40 ලක්ෂයයි අවුරුදු. තුසිත දිවි ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 400ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දායි දිව්‍ය වර්ෂයේ 4000ක් ආයුෂයි. මනස් වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. නිර්මාරති දිව්‍ය ලෝකයේ මනුල වර්ෂ 800ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දායි දිව්‍ය වර්ෂයේ 8000ක් එහි ආයුෂයි. මනස් වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 230 කෝටි 40 ලක්ෂයක් ආයුෂ තියෙනවා. පරිණීත වසවර්ති කියන ඉහළම දිව්‍ය ලෝකයේ මනුල වර්ෂ 1800ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු දිව්‍ය වර්ෂ 16000යි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් ඒ අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක් ආයුෂ තියෙනවා. ඔය පිහිටලා තියෙන්නේ එකින් එකට ඉහළටයි. මනුෂ්‍ය පතේ ඉඳලා යදුන් 42000 කෙලින් චාතුරු මහරජිකි. එතෙන් යදුන් 42000 කෙලින් තාවතිස්සේ. එයින් යදුන් 42000 කෙහල යාම දිවි ලෝකේ. එයින් 42000 කෙහල තුසිතේ. එයින් යදුන් 42000 කෙහල නාරකි. එයින් යදුන් 42000 කෙන් ඉහළින් පරිණීමිත වසවර්තිය. ඊළඟ බ්‍රහ්ම ලෝකයේ පළවෙනි බඹතලයේට ඒ පරිණීමිත වසවර්ති දිවි ලෝකේ ඉඳලා යදුන් 55,08,000 කෙහලින් පිහිටා තියෙනවා. එහිදී ඒ පළවෙනි බ්‍රහ්ම පාරිසද්ද බඹතලයේට තියෙන ආයුෂයේ කල්පයකින් තුනෙන් එකයි. ඒ කල්පය කියන්නේ මේක අන්තර කල්ප විශ්වක කාලයෙන් තුනෙන් එකයි. එහෙම ගත්තොත් අන්තර කල්ප 7ක තරම් කෙටි කාලයක්. බ්‍රහ්ම පාරිසද්දේ බ්‍රහ්ම පුරෝහිතයේ අන්තර කල්ප 10ක ආයුෂ තියෙනවා. ඊළඟට මහා බ්‍රහ්ම තලයේ අන්තර කල්ප 20ක ආයුෂ තියෙනවා. ඒ මොකද හැම කල්පය වා විනාශයක් ගන්න මේ බ්‍රහ්ම ලෝක තුනේ විනාශ වෙන නිසායි. මහා කල්පයක් එහි ආයුෂ නැහැ. ඊළඟට හතරෙනි බ්‍රහ්ම ලෝකයේ මහා කල්ප දෙකක් ආයුෂයි. ඒ කියන්නේ පරිත්තාභ බඹතලයේ අප්‍රමාණාභ බඹතලයේ මහා කල්ප 4ක් ආයුෂයි. ආභාසන බඹතලයේ මහා කල්ප 8ක් ආයුෂයි. ඊළඟට බ්‍රහ්ම මේ තුන්වෙනි ධ්‍යාන තලයේ වෙන පරිත්ත සුභ බඹතලයේ මහා කල්ප 16ක් ආයුෂයි. අප්‍රමාණ සුභ බඹතලයේ මහා කල්ප 32ක් ආයුෂයි. සුභකින්නකේට මහා කල්ප 64ක් ආයුෂයි. සුභකින්නක දක්වා තියෙන බ්‍රහ්ම ලෝකය
මහා කල්ප 64න් 64ට කල්ප විනාශයට අහු වෙන එක ඊට වඩා අවශ්‍ය ගන්න බැරි. මේහප්පලේතයි අසඤ්ඤතලේතයි මහා කල්ප 500ක් ආයුෂයි. ඒවා කල්ප විනාශද විනාශ වෙන්නේ නැහැ. සුද්ධාවාස පහයි ආයුෂයෙන් කල්ප පළවෙනි එකට කල්ප 1000යි, දෙවෙනි එකට කල්ප 2000යි, තුන්වෙනි එකට 4000යි, හතරවෙනි එකට 8000යි, පස්වෙනි එකට කල්ප 16000යි. ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක ඊළඟට පළවෙනි අරූප ලෝකේට කියන්නේ අරූපතල ආකාසානංචයතන බමතලේට මහා කල්ප 20000ක් ආයුෂයි. විඤ්ඤාණංචයතන බමතලේට මහා කල්ප 40000ක් ආයුෂයි. ආකින්චඤ්ඤාතන බමතලේට මහා කල්ප 60000ක් ආයුෂයි. නේවසඤ්ඤා නාසඤ්ඤාතන කියන භවාග්‍රේට මහා කල්ප 84000ක් ආයුෂයි. ඊට වඩා ආයුෂය ඇති ලෝකයක් නැහැ. දැන් ඔය බ්‍රහ්ම ලෝක පිහිටා තිබෙන්නේ ප්‍රථම ඥාන භූමි තුනක් තියෙනවනේ. ඒ තුන එක මට්ටමක තියෙන්නේ. ඒ කියන්නේ 6 වෙනි දිව්‍ය ලෝකෙන් ඉහළ යදුම් 55,08,000කින් ඉහළ පළවෙනි බ්‍රහ්ම ලෝක තුන තියෙනවා. හැබැයි මේ තුනට පරතරයේ තියෙන එකකට 55,08,000 බැගින් ඈතින් තමයි මේ තුන තියෙන්නේ සම මට්ටමට උනත්. ඊළඟට ප්‍රථම ඥාන බමතලේ ඉඳලා ද්විතිය ඥාන බමතලේ තුනට යදුම් 55,08,000 බැගින් උසයි. ඊළඟට තෘතිය ඥාන බමතලයේට ඒ කියන්නේ ආභාසරේ ඉඳලා ඉතිරි බමතල තුනට ඒවත් යදුම් 55,08,000 කෙහෙලින් තියෙනවා. මේ අපල අසඤ්ඤතන දෙකත් එහෙමයි. ඒ වගේම සුද්ධාවාස පාත් එකින් එකට ඔච්චර දුරයි. ඒ කියන්නේ යදුම් 55,08,000 බැගින් ඈතින්. අරූප ලෝක හතරත් එහෙමයි. ඒ තරමට මේ ලෝකයේ ඉහළ තියෙලට ලෝක ධාතු වල භූමිතල පිහිටා තිබෙනවා 31. ඔතන හඳුන්වනවා ලස්සන උපදේශයක්. ඒ කියන්නේ නිදර්ශනයක්. ඒ භවාග්‍රෙහි භවාග්‍රී ඉඳලා යදුණක් දිගපාල උස ඇති සෛලමේ පර්වතයක් මේ පොළොව තලයට වැටෙන්න හෙළුවොත් එක විනාඩියකදී යදුන් 13කුත් තුනෙන් එකක් පාත් වෙනවා. එක පැයකට යදුන් 800ක් පාත් වෙනවා. 8000ක්. යදුන් 8000ක් පාත් වෙනවා පැයකට. එච්චර වේගෙන් බහින මේ ගල් පර්වතයේ පොළොවට වැටෙන්න යනවා මා අවුරුදු 4කුත් මාසෙකුත් දවස් 27ක්. නමුත් මේ ඉහළ භවාග්‍රේ නමුත් ඉඳලා චුතේන කෙනෙක් මේ පොළොව තලයේ උපදින්නේ මනුලව උපදින්නේ තත්පරයකින් කෝටියෙන් පංගුවක් යන්නේ නැහැ. කොච්චර දෙකේනවා නම් චිත්තක්ෂණයකින් තුනෙන් පංගුවක් යන්නේ. චිත්තක්ෂණයේ කෙනෙක් බොහෝම කෙටි වෙලාවක්. චිත්තක්ෂණයක තියෙන උත්පාදක්ෂණ, ප්‍රතික්ෂණ, භංගක්ෂණ කියලා කොටස් තුනක්. එයින් සිතක උත්පාදක්ෂණයේ තරම් කෙටි වේලාවකින් මේ මනුලව පහළ වෙනවා. එතන කොච්චර ශීඝ්‍රව චුතිපරිසන්ධි සිද්ධ වෙනවාද? අද විශාල ගල් පර්වතයකින් යොදුනක් දිගපාල උස ගල් පර්වතයේන කාලයේ මොනතරම් දිගද? අවුරුදු 4කුත් මාසෙකුත් දින 27ක් යන. නමුත් චුති පරිසන්ධි වාසී උත්පත්තියට හරි විදිය එක චිත්තක්ෂණ මාත්‍රය යන්නේ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකේන ස්ථානවලට මෙහෙම යනවා. ඒ ගියමන ගියේ නමුත් අයමත් ඇවිල්ලා මේ නරක ආදීට පවා යනවා. තිරිසන් ආපායට වැටෙනවා, ප්‍රේත ආපායට යනවා, ලෝකාන්තරික නරකයටත් යනවා. අතමා නරකයට සුපත් නරකයටත් යනවා. එසා නක්කේ කෝච භවෝ නිච්චෝ ඉති වුත්තං මහේසිනා මහාර්සේ වූ සරුවඥන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. කිසිම භවයක් සදාකාලික නැහැ කියලා. කිසිම භවයක් සදාකාලික නැහැ. තවත් දුරට කියනවා නම් මේ කියන ලෝක ධාතුෙහි ඇති භූමිතල 31 සුද්ධාවාස පහ හැර අනිත් හැම තැනකම හැම සත්‍යයක්ම අනන්ත වාරවල ඉපදී කියනවා. දැන් අපි සෑම දෙනා වුණත් අනන්ත වාරවල භවග්‍රහයට ගිහින් කියනවා. අද මෙහෙම හිටියට අනන්ත වාරවල නරක ආදී සතර ආපායට ගිහින් තියෙනවා. නුගේ තැනක් ඇත්තේ නැහැ සුද්ධාවාස පහ හැර. ඒ තරම් දික්සසරක් අපි ගලාගෙන එනවා. එනිසා සරුවක්යන් වහන්සේ දේශනා කරනවා තස්මාහි ධීරා නිපකා නිපුණා අත්‍යචින්තක. ධීර කියන්නේ උදාර අදහසෙන් වීරිය කරන. නිපකා කියන්නේ ගැඹුරට නුවණින් කල්පනා කරන. අත්‍යචින්තක කියන්නේ තමන්ට හිත වැඩ නුවණින් සලකා බලන. පණ්ඩිතා කියන්නේ නැනවත් අය. එවැනි නැනවත් අය ජරා මරණ මොක්ඛාය. මේ නැවත නැවත ඉපදීම ජරාව මරණය කියන මේ වායෙන් සදහට අතමිදීම පිණිස භාවෙන්ති මග්ගමුත්තමං උත්තම මාර්ගයක් වඩනවා. සාමාන්‍ය මාර්ගයක් නෙමෙයි උත්තම මාර්ගයක් වඩනවා. එහෙමනම් උත්තම මාර්ගය කියන්නේ ලෝක ධාතු ඇතුලේ ගමන් කරන මාර්ග පහක් තියෙනවා. මේ මාර්ග පහේ තමයි මෙච්චර කලක් අපි ඇවිද්දි. ඒ මොනවද මාර්ග පහ? නරක ආදී යන එක පාරක් තියෙනවා. තිරිසං අපායට යන තවත් පාරක් තියෙනවා.
ත්‍රේතාපාය අසුරාපායට යන තව පාරක් තියෙනවා. මනලෝට යන පාරක් තියෙනවා. දෙව්ලෝ බමලෝට යන පාරවල් තියෙනවා. ඔය තමයි ලෝක ධාතු ඇවිදින පාරවල් පහ. මේකට කියනවා පංච ගති කියලා. ඒවා උත්තරම වන්නේ නෑ. ඒ යන යන තැන තියෙන දුක්ඛ සත්‍යය. මනලෝ උපන්න දුක්ඛ සත්‍යය. දෙව්ලෝ උපන්න දුක්ඛ සත්‍යයක්. බමලෝ ගියත් අරූප ලෝකයට ගියත් දුක්ඛ සත්‍යයක් තියෙන්නේ. සතර ආපාය ගැන කියන දෙයක් නෑ. හැමදාම දුක්ඛ සත්‍යය. ඒ දුක්ඛ සත්‍යය කියන එකේ තේරුම ඇති වෙන නැති වෙන සුළු දෙයක්. ස්කන්ධ පහක්. ස්කන්ධ පහක් තමයි මේ භව සංසාරයේ සැරිසරන්නේ. ස්කන්ධ පහ ඉදී එහෙම යනවා නෙමෙයි. මේක මවණ නිර්මාතෘවරයෙක් කියනවා. ඒ නිර්මාතෘවරයා තමයි තෘෂ්ණාව. තනිකර තෘෂ්ණාව නෙමෙයි. තෘෂ්ණාවට පරිවාර පිරිසක් ඉන්නවා. ඒ පරිවාර කණ්ඩායමත් එක්ක එකතු වෙලා තමයි මේ තෘෂ්ණාව කියන මේ නිර්මාතෘවරයා ස්කන්ධ ලෝකයේ යහා මිහා හසුරුවමින් සංසාරේ සැරිසරවන්නේ. එනිසා සරුවක්යන් වහන්සේ දේශනා කරන මේක දැනගන්නවා ඥානවන්තයෝ ධීරයෝ එවාගේම අර්ථ චින්තකයෝ මේක දැනගන්නවා. දැනගෙන මේ කියන ස්කන්ධ පහේ ස්වභාවය නම් ඉපදීමයි ජරාවයි ව්‍යාධියයි මරණයයි. මේ හතරට යට වෙලා තමයි මේ ස්කන්ධ පහ නිතර පවතින්නේ. එනිසා මේන් අත්මිඳීම සඳහා උතුම් මාර්ගය සොයා ගන්නවා. භාවයිත්වා සුඛින් මග්ගං නිබ්බානෝගත ගාමින. ඒ මේ උත්තම මාර්ගය නම් නිබ්බානෝගත ගාමින. නිර්වාණයට බැස ගන්නා වූ මාර්ගයයි. නිකන් නෙවෙයි ඒක සුඛින් මග්ගං බොහෝම පිරිසුදුයි. ඒක පිරිසුදු මාර්ගයක්. මොකක්ද මේ පිරිසුදු මාර්ගය කිව්වේ? සම්මා දිට්ඨි පටන්ගෙන සම්මා සමාධි දක්වා ඇති අංග 8කින් යුක්ත මාර්ගයයි. ඒක බොහොම පිරිසුදුයි. එනිසා නිකුත් සම්මා කියන්නේ සම්මා කියන්නේ පිරිසුදු නිසා මේක මාර්ගය බොහොම සුචින්. ඒවා මේම නිර්වාණයටම ගමන් කරන මාර්ගයක්. සම්බ භවේ පරිඥාය මේ සීලම භවයන් විපස්සනා නුවණින් පිරිසිඳ ආબોධ කරගන්නවා. විපස්සනා නුවණින් පිරිසිඳ ආબોධ කරගන්නවා කියන්නේ මේවා නාම රූප වශයෙන් හොඳින් දකිනවා. පංචස්කන්ධයට හරවලා දකිනවා. ආයතන 12ට හරවලා දකිනවා. ධාතු 18ට හරවලා දකිනවා. පටිච්චසමුප්පාදාංග 12ට හරවලා දකිනවා. සූවිසිපට්ඨාන නිර්ණං වල දකිනවා. මේවා දකිනකොට ඒකක් එකක් ගානේ තියෙන වෙනස්කම් හොඳින් අවබෝධ කරගෙන ඒවා ශ්‍රණයක් ශ්‍රණයක් පාසා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි කියලා ස්වභාව ලක්ෂණයක් දකිනවා. පොදු ලක්ෂණිය දකිනවා. එවැගේම ඇතිවීමෙන් නැතිවීමෙන් නිතර නිතර පෙනෙනවා කියලා දුක්ඛ ලක්ෂණිය දකිනවා. තම තමන් කැමතිසේ නොපවති ඇතිවෙවි නැතිවෙවි අසාර නිස්සාර බාට පත් වෙන බව තේරුම් ගැනීමෙන් අනත් ලක්ෂණිය දකිනවා. මේ ගතියුතු වටිනාකමක් නැති බැවින් අසභ වශයෙන් දකිනවා. ඒකයි පරිඥාය කියන්නේ පිරිසිඳ ආબોධ කරගන්නවා. පිරිසිඳිනවා කියන්නේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනත් වශයෙන් අසභ වශයෙන් මනමින් දැකගන්නවා. දැකගැනීමේ මොකද වෙන්නේ? සබ්බ භවයේ පරිඥාය පරිනිබ්බන්ති අනාසවා. මේ ලෝක ධාතුව පිළිබඳව තියෙනවා ආශ්‍රව හතරක්. කාම ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. භව ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. දිට්ඨාශ්‍රව කියන්නේ වැරදි දැකීම. අවිද්‍යාශ්‍රව කියන්නේ වැරදි ලෙස ගැනීම. කියන්නේ මුලා වීම. මේ කියන ආශ්‍රව කියන જાති හතරම සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා සතර මඟ නුවණින්. ඒ සතර මඟ නුවණින් ප්‍රහාණය කරලා පරිනිබ්බන්ති ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙනවා. ඒ කියන්නේ ජීවත්ව සිටිද්දී කෙලෙස් නැසෙනවා. ඊළඟට ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවෙනවා. යම් දාසක රහත් වෙලා අවසන් මොහොත වෙනකොට නැවත නූපදන ආකාරයෙන් ස්කන්ධයන්ගේ Nirodhi සිද්ධ වෙනවා. අනුපාදේශේෂ පරිනිර්වාණයටපත් වෙනවා. මේකයි මේ ගාථා පෙළේ කෙටි තේරුම. අපි සලකා බලන්නට ඕනේ මේ කියන දේශනාව තුලින් අපේ මනසට ගන්න තියෙන කාරණා රාශියක් අතුරෙන් එකක් තමයි මේ පිරිසුදු මාර්ගයේ තෝරා ගැනීම. පිරිසුදු මාර්ගය නමින් මෙතන හඳුන්වුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි පින්නතුනි අප විසින් මේ අනුගමනය කරන්නේ. මේක කැලෑවට ගිහින් ගහක් මුල ඉඳගෙන හිතන එකක්ම නෙමෙයි. එහෙම හිතනවා නම් ඒක ඉක්මනින්ම ප්‍රතිපලිනා ගන්න පුළුවන්. ඒ හැර තිසරණ සමාදම් වීමෙන් අපි කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමයි. තිසරණ පංචශීලයේ පිහිටීමෙන් ආජීව අෂ්ටමග ශීලයේ පිහිටීමෙන් අෂ්ටාංග උපෝසත ශීලයේ පිහිටීමෙන් දස ශීලයේ පිහිටීමෙන් නවාංග උපෝසත ශීලයේ පිහිටීමෙන් සාමනෙර දස ශීලයේ පිහිටීමෙන් එවාගේම කෝටියක් සංවර උපසම්පදා ශීලයේ පිහිටීමෙන් එවාගේම අර දස කුණ්‍ය ක්‍රියාවල යෙදීමෙන් දස කුසල කර්මපතෝල යෙදීමෙන් දස පාරමිතා නමින් කරනු දාය යෙදීමෙන්
සතර බඹහිරණ වැඩීමෙන් සතර සංග්‍රහ වස්තු වැඩීමෙන් කරණීය ධර්ම 14 අනුගමනය කිරීමෙන් අකරණීය ධර්මයකට අනුව පවතිමින් මහා මංගල ධර්ම 38 අනුව පැවතිමින් මේ එකක් එකක් ගාණිය අපි සිදු කරන ලබන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග දියුණු කිරීමයි. ඒ අංග දියුණු කරන්න අපි මේ කියන තුන් ලෝක ධාතුවට අයිති ස්කන්ධ පරම්පරාව දැකගත වෙනවා, දැක ගැනීමට සමර්ථ වෙනවා. ඒකට කියන දුක්ඛ සත්‍ය අවබෝධය කියලා. මේ ස්කන්ධ පංචකය නැවත නැවත ඇතිවීමට හේතු වෙන තෘෂ්ණා දැක ගන්න ලැබෙනවා. ඒක තමයි සමුදය සත්‍යයේ ප්‍රහාණය කියන්නේ. ඔය දෙකම නැති අසංක ධාතු නිර්වාණයත් අපි යම් වෙලාවක දැක ගන්නවා. ඒ තමයි නිරෝධ සත්‍ය අවබෝධය කියන්නේ. මේ තුනම සිද්ධ වෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන්. එනිසා ආර්ය අෂ්ටාංගික මාර්ග අනුගමනය කිරීම තමයි අප විසින් කළ යුතු එකම ප්‍රතිපදාව. චතුරාර්ය සත්‍ය ධර්මයේ අතුරින් ගමන් කළ යුතු එක දේ තමයි අනුගමනය කළ එකම දේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය. ඒ ලෞකික වාසීන් නැත්නම් පූර්ව භාග වාසීන් දිනු කළ යුතු ප්‍රතිපදා මාර්ගයයි. දැන් අපි මේ මහා දානියක් දුන්නා. මේ සෑම දිනම මේ දානමේ පින්කමට සහභාගී වුණා. බුද්ධ පූජාට සහභාගී වුණා. සංඝ රත්නය පිළිගත්තා. සිල් පිළිපියා. එවාගේ පිරිකර භාණ්ඩ පූජාවට සහභාගී වුණා. බණක් අසනවා. මේ හැම ක්‍රියාවක් ගානේ පින්නතුනි අපේ සිත පිරිසුදු වෙනවා. ඒ හිත පිරිසුදු වෙන්නේ මක් නිසාද? ඒ සවන් දීමේදී, ඒ යෙදීමේදී අපේ සිතේ ලෝභ දෝෂ මොහ උපක්ලේශයන් යටපත් වෙනවා. ඒවා යටපත් වෙන්න අපේ සිත සෝමනස සාගත වූ සිතක් වෙනවා. ඥාන සංප්‍රයුක්ත සිතක් වෙනවා. ඒ වගේම කුසල ඡන්දයෙන් යුත් අසංකාරික සිතක් වෙනවා. මේ සිත ඇතුලේ පහළ වෙනවා සෝබන ඡයසක ධර්ම රසක්. ඒවා ඔක්කොම එකතු වුණාම ඡයසක ධර්ම 33ක් බාටපත් වෙනවා. සිතත් එක 34ක් වෙනවා. ඒවායේ පහළ වීම නිසා සිතේ නීවරණ අඳුරු ඉවත් වුණා. ඒවා පහළ වුණේ නැනවත් සිතක බැවින් ඒ ඥානය සම්මා දිට්ඨියයි. මේ කුසල කරන්නේ නිවන් සුව පතාගෙනයි. ඒක සම්මා සංකල්පනාවයි. ඒකට කුසල කරන්නේ පින්නතුන් වුණෝන් එක මෛත්‍රියේ පැවැත්වීම සම්මා සංකල්පනාවයි. කරුණාව පැවැත්වීම සම්මා සංකල්පනාවයි. මේ කුසල සිත් යෙදෙන්න අපේ సంతානේ නූපං අකුසල නූපදීම යනවා. ඒක සම්මා වායාමයයි. උපන් අකුසල් සිත්විලි යටපත් වෙනවා. ඒක සම්මා වායාමයයි. නූපන් කුසල් සිත් උපදිනවා. ඒක සම්මා වායාමයයි. උපන් කුසල් සිත් වැඩි දියුණු වෙනවා. ඒක සම්මා වායාමයයි. මේ කටයුතු වල යෙදෙන්නේ කුසල් සිහියෙන් යුක්ත කයක් හසුරුවමින් උයි. ඒ කායානුපස්සනා සතිපට්ඨානයයි. එවාගෙන් මෙ යෙදෙන සිතක් ගානීම සිත කුසල් සිතින් සොම්නස්සාගත වෙනවා. ඒ සොම්නස්ස සිහියෙන් යුක්ත බැවින් ඒක වේදනානුපස්සනාවයි. එවාගෙන් මෙ යෙදෙන කුසල් සිත සිහියෙන් යුක්ත වෙන බැවින් ඒක චිත්තානුපස්සනාවයි. මෙ යෙදෙන කුසල් සිතේ ත්‍රිසීලෝම ධර්මතාවන් සිහියෙන් යුක්ත වෙන බැවින් ඒක ධම්මානුපස්සනාවයි. ඒ සතරම සම්මා සතිය නම් වෙනවා. මේ කුසල ක්‍රියාවන් කී යෙදෙන සිතක් ගානේ කාමච්ඡන්දේ යටපත් වෙනවා. ඒක සම්මා සමාධියයි. ව්‍යාපාද ගති යටපත් වෙනවා. ඒක සම්මා සමාධියයි. තීන මිදි ගති යටපත් වෙනවා. ඒක සම්මා සමාධියයි. එවාගේ මුද්දච්චේ කියන විසිරණ ගතියත් කුක්කුච්චගෙන පසුතැවිල්ලත් යටපත් වෙනවා. ඒක සම්මා සමාධියයි. විචිකිච්ඡාව යටපත් වෙන එක සම්මා සමාධියයි. ඔය කියන නීවරණ පහෙන් තොරව මේ කුසල ක්‍රියාව ගැන කුසල විතරකේ පහළ වෙනවා. ඒක සම්මා සමාධියයි. කුසල විචාරයේ පහළ වෙන එක සම්මා සමාධියයි. කුසල ප්‍රියතියේ පහළ වෙනවා සම්මා සමාධියයි. කුසල සුඛයේ පහළ වෙන එක සම්මා සමාධියයි. කුසල ඒකාග්‍රතාව පහළ වෙනවා සම්මා සමාධියයි. ඔය විචාරක විචාර ප්‍රීති සුඛ කියන හතරම ඒකාග්‍රතාවට උපකාර වෙන නිසා ඒවා සම්මා සමාධි අංග වශයෙන් හැටියට ගණුනේ. දැන් බලන්න මේ දානමය කුසල ක්‍රියාව තුලින් අපි සිදු කරලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග පහක්ම හිතේ දියුණු කර ගැනීමයි. ඊළඟට අපි සාදුකාර දුන්නා, නමස්කාර කිව්වා, ශික්ෂාපද කිව්වා, ගාථා කිව්වා. මේ හැමතැනකදීම අපේ సంతානේ පහළ වෙන වචන මුසාවාදෙන් තොර නිසා සම්මා වාචයි, කේලමින් තොර නිසා සම්මා වාචයි, පරිසබසින් තොර නිසා සම්මා වාචාවයි, හිස්බසින් තොර නිසා සම්මා වාචාවයි. අන්න සම්මා වාචා මාර්ගාංගයත් අපේ සිතේ එකතු වුණා. ඒ වගේම අපි මේ සඳහා කය වෙහෙසෙව්වා. ඒ කය වෙහෙසෙනකොට
එය ප්‍රාණඝාතයෙන් තොර කායක ක්‍රියාවක් ඒක සම්මා කම්මන්තියයි. සදින්නාදානයෙන් තොර කායික ක්‍රියාවක් සම්මා කම්මන්තියයි. මිච්ඡාචාරයෙන් තොර කායික ක්‍රියාවක් ඒවා සම්මා කම්මන්තියයි. සම්මා කම්මන්තියත් මේ පින්කම් තුලින් අපේ සිතේ වැඩෙනවා. එවාගේම මේ පංකම් පින්කම් වල යෙදෙන්නේ තබන තබන පියරක් ගන්න ගන්නෙහෙලන හුස්ම රැල්ලක් පාසා පිරිසුදු සිතින්. ඒක නිසා ඒ ජීවත් වීම සම්මා ආජීවයයි. මේ මසලක බැලීමේදී මේ කාලය තුල අපි දන් දීමෙන් සිල් සමාදන් වීමෙන් බුද්ධ පූජා කිරීමෙන් එවාගේම වත් පිළිවෙත් පිරීමෙන් ඇඳුම් පිඳුම් කිරීමෙන් බණ ඇසීමෙන් පිරිකර පූජ කිරීමෙන් හැම දෙයකින්ම සිද්ධ කෙලේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ආબોධ කළ චතුරාර්ය සත්‍ය ආબોධයට හේතුවක් වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන චිත්තක්ෂණයක් ගානේ කල්ප කෝටි ගණන් සංසාරයේ කෙටි වෙලා අමා මහ නිවන සමීප වෙනවා. කල්ප කෝටි ගණන් සංසාරයේ කෙටි වෙලා දුක්ඛ සත්‍ය ආબોධ කරගන්න ශක්තිය ලැබෙනවා. කල්ප කෝටි ගණන් සංසාරයේ කෙටි වෙලා සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න ශක්තිය අපට ලැබෙනවා. කල්ප කෝටි ගණන් ඈතට යන්න තියෙන ස්කන්ධ දුක කෙටි කරගෙන අමා මහ නිවන අපට සමීප කරගන්න ලැබෙනවා. එනිසා මේ බුද්ධෝත්පාද කාලයේ කරගන්න අල්පෝද මහත්ෝද සෑම කුසලයක් වාසාම නිවන් සුවපතා සිදු කිරීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන බැවින් අවීචේ පඨම් භවාග්‍රේ දක්වා ඇති 31 භූමිතලයක් එවාගේම දසදාසස් සක්වලක් කෙරලක්ෂයක් සක්වලක් අනන්ත සක්වලක් සියල්ලම ඉක්මවා ගිහිල්ලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණවදාලේ අජරාමර සාන්ත ප්‍රණීත වූ ලෝකෝත්තර ධර්මතාව වූ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න හේතු වෙන මහා පුණ්‍ය නිදානයක් මිය නිදාන් කරගත්තා කියා සතුටු වන්නට ඕනේ.